Hi everyone, welcome to my channel. හැමදාම වගේ අදත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්න මම ආවා. ඔයාලා හැමෝම හොඳින් කියලා මම හිතනවා. ඉතින් අද ඔයගලන්ට මම ගෙනාවේ cooking recipe එකක්. පූරි හදන්නේ කොහොමද කියලා බලමු. හොඳට පෆ් වෙන්න අද අපි පූරි කොහොමද හදන්නේ කියලා බලමු. ඉතින් පූරි හදන්න කලින් අපි පූරියකට අලකරියක් හදලා ඉමු. ඉතින් මම දැන් අලකරියට අවශ්‍ය ලුණු, අල, මිරිස් සුද්ධ කරගෙන ඉන්නේ. ඔයාලා මේ වීඩියෝ එක අලුතෙන් බලන කෙනෙක් නම් මතකින් subscribe කරන්න. ඒ වගේම දිගටම ඔයාලගේ support එක මට දෙන්න. දැන් අපි ලුණු අල කපා ගන්න හදන්නේ. මේ වගේ ලුණු slice එකට කපා ගන්න. ඒ වගේම අල ගොඩාක් ලොකුවටත් නැතුව ගොඩාක් පොඩිවටත් නැතුව මේ වගේ cube එකට කපා ගන්න. අමු මිරිස් ඇවිල්ලා අපි මිරිස් දාන්නේ අලකරියට මිරිස් කුඩු දාන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවට අපි දාන්නේ අමු මිරිස්. ඒක නිසා මම කරල් පහක් වගේ දා ගන්නවා මගේ සැර අනුව. ඉතින් ඔයාලගේ සැර අනුව ඔයාලා දා ගන්න. මම මේ අලකරිය හදාගන්න යන්නේ ප්‍රෙෂර් කුකර් එකේ. ඉතින් මම දැන් ප්‍රෙෂර් කුකර් එක ලිපේ තියාගෙන තෙල් දාගෙන ඉන්නේ. දැන් අපි අබ දාගන්න ඕනේ. ඒ වගේම කරපිංචා, ඒ වගේම වේලිච්ච මිරිස් කරල් දාගන්න ඕනේ. මේ වගේ දාලා හොඳට කවලම් කරලා ඊළඟට කපාගත්තු ලුණු ටික දාගන්න ඕනේ. අපි ලුණුයි අමු මිරිසුයි දාගන්නවා. දාලා ලුණු දාලා ඒ වගේම කහත් දාලා, කහ ස්වල්පයක් දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. අපි දැන් විනාඩි දෙකක් වගේ මූඩියෙන් වහගන්න ඕනේ. ෆුල් වහ නැතු මේ වගේ half වහලා තියන්න. දැන් ආයෙමත් විනාඩි දෙකකින් පස්සේ මූඩිය ඇරලා බලමු. බලලා හොඳට කවලම් කරගමු. ආයෙමත් විනාඩියක් වගේ වහගමු. වහලා ආයෙමත් අපි ඇරලා හොඳට කවලම් කරලා දැන් අපි කපාගත්තු අල cubes ටික දාගන්නවා. දාලා හොඳට කවලම් කරලා අවශ්‍ය පරිදි වතුර දාලා, ඒ වගේම මේ වෙලාවේදී ඔගලන් ලුණුත් දාගන්න. ලුණු අවශ්‍ය පරිදි දාගන්න. දැන් අපි ප්‍රෙෂර් කුකර් එක වහලා විසිල් දෙකක් තියාගන්න ඕනේ. ඉතින් විසිල් දෙකකට පස්සේ අපේ අලකරිය මේ විදියට ලෑස්ති. ඉතින් මේ වගේ තමයි අලකරිය එන්නේ. මේක අනිවාර්යයෙන්ම ඔයගලන් පූරියකට හදලා බලන්න. ඒ වගේම චපාතියකටත් මේ අලකරිය හොඳට තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝම try කරලා බලන්න. අපි දැන් පූරි හදන්නේ කොහොමද කියලා බලමු. ඉතින් දැන් භාජනයකට මේ වගේ තෙල් එක දාලා තෙල් එක උණු වෙන්න තියන්න. ඒ අතරේ අපි දැන් පිටි එක අනාගමු. දැන් මම ආට පිටි කප් එකක් දාගන්නවා. ඒ වගේම ඔයගලන්ට අවශ්‍ය පරිදි ලුණු දාගන්න. දැන් මම දාගන්න යන්නේ රුලන් තේ හැඳි එකක් දාගන්න. ඒ වගේම සීනි තේ හැඳි භාගයක් දාගන්න. සීනි දාන්නේ පාට වෙන්න. ඒ වගේම රුලන් දැම්මොත්ම පෆ් වෙලා එන්නේ. දැන් මම තෙල් ටිකක් දාගන්නේ. තෙල් ටිකක් දාගෙන හොඳට අනාගන්න වතුර ටික දාගෙන.
හොඳට අනාගත්තට පස්සේ මේ වගේ බෝල්ස් හදාගන්න. දැන් අපි රවුන්ඩ් ෂේප් එකට තුනි කරගමු. දැන් ඔයිල් එක හොඳට උණු වෙලා දැන් අපි තුනි කරගත්තු පූරි එක දාගමු. බලන්න හොඳට පෆ් වීගෙන එනවා. මේ වගේ හොඳට පෆ් වීගෙන එනකොට හිමින් ප්‍රෙස් කරගන්න. කෝනස් වලින් ප්‍රෙස් කරගන්න, මැද ප්‍රෙස් කරන්න එපා. හොඳට ප්‍රෙස් කරනකොට මේ වගේ හිමින් ප්‍රෙස් කරන්න. මේ වගේ පෆ් වෙලා හොඳට එනවා. ඔගලන් දැන් බලන්න කොච්චර පෆ් වෙලා තියෙනවද කියලා. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද පෆ් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම සොෆ්ට් එකටත් තියෙනවා, හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ බලන්න මම පෙන්නන එක හොඳට සොෆ්ට් එකටත් තියෙනවා. අනිවාර්යයෙන්ම මම කිව්වා වගේම ඔයගලන් ට්‍රයි කරලා බලන්න හරියට එයි. ඒ වගේම කොහොමද ආවේ කියලා ඔයගලන් ට්‍රයි කරලා මට කමෙන්ට් එකේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆීඩ්බැක් එක මට දෙන්න. ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලලා ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා මාව අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.